කාබනික සංයෝග හැදිලා තියෙනවා ඒ කාබනික සංයෝගවල අන්තර්ගත වෙන්නේ මූලද්‍රව්‍ය දෙකයි එකක් කාබන් අනික හයිඩ්‍රජන් වෙන කිසිම මූලද්‍රව්‍යයක් අන්තර්ගත නැහැ කාබන් හා හයිඩ්‍රජන් වලින් විතරක් හැදිලා තියෙන සංයෝග තියෙනවා ආන් ඒව තමයි හයිඩ්‍රෝකාබන කියන්නේ නමේම තියෙනවා නේද තේරෙන්නේ පෙන්නන්නම් බෝල් ස්ටික් මොඩල් එක බලන්න මේ තියෙන CH4 අණුවේ බෝල් ස්ටික් මොඩල් එක බෝල කූරු ආකෘතිය මැද තියෙනවා කාබන් පරමාණු කාබන් වටේට හයිඩ්‍රජන් පරමාණු හතරක් තියෙනවා මේ මේ දෙක බෝඩ් එක තියෙන තලයට ගන්න පුළුවන් මට මේ මම්මේ බෝඩ් එකේ ඇඳලා තියෙන්නේ ත්‍රිමාණ ව්‍යුහයනේ මෙන්න මේ අණුවේ බෝල කූරු ආකෘතිය දිහා බලන්න කහ පාටින් පෙන්නලා තියෙන්නේ හයිඩ්‍රජන් නිල් පාටින් පෙන්නලා තියෙන්නේ කාබන් කහ පාටින් හයිඩ්‍රජන් බලන්න නිල් පාටින් පේන කාබන් ටික සික්සැක් විදිහට තියෙන්නේ එකම රේඛාවක නෙමෙයි තියෙන්නේ එකම තලයක තියෙන්නේ මේකට කියනවා පැඩල් වීල් එක කියලා කියන්නේ මේකට හබල් සග කියලා කියනවා සහල්ු භ්‍රමණ රෝදේ කියලා කියනවා බලන්න හොඳට මේක කැතෝඩේ විදිහට අපි සැලකුවෝ කැතෝඩේ සිට ඇනෝඩේ දක්වා කැතෝඩේ කරන ගමන් කරනවා රෝදේ එක පැත්තකින් තමයි කැතෝඩේ කරන ගමන් කරන්නේ දැන් මම මේ කැතෝඩේ කරන නලයේ ක්‍රියාත්මක කරුවොත් මේ කැතෝඩ කිරණවලට පුළුවනි යාන්ත්‍රික බලය යොදලා මේ රෝදේ කරගවන්න මේ සංයෝග හදද්දී සමහර පරමාණු ඉලෙක්ට්‍රෝන ලබා ගන්නවා. තවත් සමහර පරමාණු ඉලෙක්ට්‍රෝන දෙනවා. මම ඔයාලට උදාහරණයක් කියන්නම්. සෝඩියම් ලෝහයයි ක්ලෝරීන් වායුවයි මේ දෙන්න ප්‍රතික්‍රියා කරෙව්වොත් මොකද වෙන්නේ? සෝඩියම් පරමාණු දෙකක් ගන්නවා. මොකද වෙන්නේ මේ සෝඩියම් පරමාණු ඉලෙක්ට්‍රෝන දෙනවා පරමාණුවක් ඉලෙක්ට්‍රෝනයක් පිට කරපුවාම හැදෙන්නේ ධන අයනය එතකොට සෝඩියම් පරමාණු දෙක ඉලෙක්ට්‍රෝන දෙකක් දීලා ධන එක අයන දෙකක් හදනවා හරි දැන් මේ සෝඩියම් පරමාණු දෙක පිට කරන ඉලෙක්ට්‍රෝන දෙක ගන්න කවුද මේ Cl Cl ඉලෙක්ට්‍රෝන අරගෙන Cl- හදනවා. පැහැදිලිද වෙච්චද? සෝඩියම් පරමාණු දෙක ඉලෙක්ට්‍රෝන පිට කරලා සෝඩියම් ප්ලස් දෙකක් හදනවා. මෙතන Cl දෙක ඉලෙක්ට්‍රෝන දෙකක් අරන් Cl- දෙකක් හදනවා. දැන් මේ දෙන්න එකතු වුණාම තමයි සෝඩියම් ක්ලෝරයිඩ් කියලා අපි කියන්නේ.